අපි පක්ෂයක් හැටියට පහුගිය අවුරුද්දේ මේ 9 වෙනිදා විශාල ආභියෝගවලට මුහුණ දීලා වර්ෂයක් ඇතුළත නැවත පණ දෙමින් මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අද පෙනී හිටින මේ දිනය පවත්වන්න අපිට ශක්තිමත් වාතාවරණයක් ලබා දෙන්න කටයුතු කිරීම බැලු පිළිබඳව මේ දිනේ කියන්නේ වැඩ කරන ජනතාවගේ දිනයක් මේ රටට ආදරය කරන මේ රට ගැන හිතන මේ රටේ තමන් රැකියාව කරන ආයතනයට ආදරය කරන මිනිස්සු ඉන්නේ අද මේ වේදිකාව තුල වැඩ වර්ධන කරන වැඩ රටේ ආයතනය විනාශ කරන දරුවන් උගසට තියලා බිල්ලට තියලා තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් රැකගන්න මිනිස්සු මේ වේදිකාව තුල නැහැ ඒ නිසා තමයි මේ වේදිකාවේ වැදගත්කම වැඩි වෙලා තියෙන්නේ අපි දන්නවා මට පෙර කතා කර කතිකයෝ කිව්වා වගේ කෙටි කාලයක් තුල බිහි වූ ශක්තිමත්ම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක අපි හැමෝම දන්නවා මේ කෙටි කාලය තුල අපි තරම් අභියෝග වලට මුහුණ දීපු පක්ෂයකුත් මේ රටේ නැහැ ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපිට ශක්තියක් ලැබුණේ අපේ ගම්මැට්ටේ ඉන්න ශක්තිමත් දේශපාලන සමාජිකයන් ඔබතුමන්ලා නිසා කියන එක අපි තමුන් නාචලට මතක් කරන්න ඕනේ ඒ නිසා අද තමන්ගේ අභියෝග හමුවේ මේ ස්ථානයට පැමිණි ඒ වගේම මෙතෙන්ට එන්න බැරිව ගෙදරට වෙලා අපිට ආශිර්වාද කරන සියලුම දෙනාට අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ අරගලේ ආරම්භුනේ මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක මේ රටේ සාමකාමී අරගලේ ආරම්භ කරේ මිනිස්සු ආණ්ඩු පෙරලන්න නෙමෙයි රාජ්‍යයන් වටන්න නෙමෙයි රාජ්‍යයන් විනාශ කරන්න නෙමෙයි තමන්ගේ තිබිච්ච ගැටලු වලට විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු ඇතුව නමුත් ඒ සාමකාමී අරගලේ හයිජැක් කරා ප්‍රජාතන්ත්‍රවාදී විදියට දේශපාලනයට එන්න බැරි වෙච්ච පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කර ගන්න මේ අරගලේ හයිජැක් කරා අද තමුන්නාන්සේලාට දන්නවා මේ අරගලයට මුහුණ දී අරගලේ හිටපු අය කියන කතා අරගලේ හයිජැක් කරා දේශපාලන පක්ෂ ඒ අරගලයේ උදව් කරේ අරගලේ දේශපාලන පක්ෂ වලට මේ රටේ කුඩුකාරයෝ වැඩි වැඩ කරන මිනිස්සු ඔක්කොම එක්ක වුණා තමුන්නාන්සේලා දන්නවා අරගලයේ අවසානයේදී අවසන් වුණේ කොතනින්ද අද මේ අරගලේ ඉවරලා මාස 9යි ගරු අගමැතුමනි මාස 9ක් වෙනකොට කූඩාරම් වල හිටිය කණ්ඩායම් අද ළමයි ප්‍රසූත කරලා කෝච්චි වල දාලා යන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අරගලේ කුඩුකාරයෝ ටික ජනාධිපති මණ්ඩ ලේකම් කාර්යාලයේ තිබිච්ච වැටේ තිබ වටිනාම දේවල් ගෙනිච්චා ජනාධිපති මන්ත්‍රණය කොල්ල කෑවා අකමැති කාර්යාලය කොල්ල කෑවා ජනාධිපති ලේකම් කාර්යාලය කොල්ල කෑවා මේ හොරු මංකොල්ලකාරයෝ ගණිකාවෝ කලාකාරයෝ විසින් මේ රට ආදරය කරන මිනිස්සු වගේ පෙනී ඉඳලා රට රාජ්‍ය බිඳවට්ටන්න කටයුතු කරා අපි පෞගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජන කොට්ටාසක් අපි ගැන විශ්වාසයක් තියලා ඡන්දය දුන්නා ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අදටත් අපි ශක්තිමත්ව පාර්ලිමේන්තුව තුල කටයුතු කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එදා අපි පක්ෂයක් හැටියට හැම තිස්සෙම රට ගැන හිතන පක්ෂයක් රට එක කියලා හිතාගෙන කටයුතු කරන පක්ෂයක් අරගලේ වෙලාවේදී රට රාජ්‍ය වටන්න බැරි හින්දා තමයි අපේ නායකෝ අඩියක් පස්සට අරගෙන මේ රට ඕනම කෙනෙකුට බාර අරන් කටයුතු කරන්න අපි ඔබට සහයෝගය ලබා දෙනවයි කියලා ප්‍රතිඥාව ලබා දුන්නේ අද විපක්ෂයේ කෑ ගහන ඔය සාක්කුව වලට අත් දෙක දාගෙන ජිල්බෝල ගගා කල්ට උල් කර කර බොරු කියන අනුර කුමාරලාට මේ රට බාර ගන්න බැරි වුණා මිනිසුන්ව නොමගරින සජිත්ලට බාර ගන්න බැරි වුණා හැබැයි අපි පක්ෂයක් හැටියට ඒ වගකීම ඉටු කරන්න අපේ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි එකට එක්කහුව වෙලාද කටයුතු කරනවා අරගලේ අද ඉවරයි අරගලේ ගැන කනගාටු වෙන පිරිස වැඩි අද රටක් හැටියට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු කරමින් යනවා ඒ නිසා අද හොඳට හොයලා බලන්න ගමක ගමේ හොඳ දෙයක් කරනකොට
ඒක එළියට වෙලා විවේචනය කරන්න කවුද කියලා හොයලා බලන්න තමුන් නාන්සලට මතක ඇති යුද්ධය අවසන් කරලා ගමට කොන්ක්‍රීට් පාර ගෙනාවා ගමට කාපට් පාර ගෙනාවා ගමට අධිවේගී මාර්ගය ගෙනාවා ගමේ මිනිසුන්ගේ යටිතල පහසුකම් නගා සිටවන්න අපේ නායකයෝ කටයුතු කරා අපි ඒකයි අදත් ලැජ්ජ නැතුව කියන්නේ අපි රාජපක්ෂලාට කඩේ ගියා අදත් යනවා අපි හෙටත් යනවා ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපේ දුව දරුවන්ට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක නිසා කියන එක අපි කියන්න ඕනේ ඒ නිසා එතුමාගේ නායකත්වයේ යටතේ ඕනම අභියෝගයක් අපි බාර ගන්න සූදානම් අපිට ගහන්න ඇති අපේ මන්ත්‍රීවරුන්ව මැරුවා අපේ ගෙවල් ගිනි තිබ්බා ගම්මැට මේ පාක්ෂිකයන්ට හිරිහැර කරා හැබැයි අපිට ගහන්න ගහන්න පන්නරය ලැබෙන මිනිස්සු ඉන්න පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක අපි මතක් කරන්න ඕනේ ඒ පන්නරයත් එක්ක අපි තමුන්නාන්සලාට පැහැදිලිව මතක් කරන්න ඕනේ ඉදිරියේ පැවැත්වෙන ඕනම මැතිවරණයකදී ඔය කය ගහන මිනිසුන්ට වඩා ගම් මට්ටමේ ග්‍රාමීය මට්ටමේ ශක්තිමත්ම දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ රටේ අනාගතය වෙනුවෙන් මම ඒකයි කිව්වේ මුලින්මත් කිව්වේ අපේ නායකව මිනි මරපු නායකයෝ නෙමෙයි අපේ නායකව රට විනාශ කරපු නායකයෝ නෙමෙයි අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ මේ රටේ මිනිසුන්ට ජීවිත දානය දීපු නායකයෝ අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ මේ රටට වැඩ කරපු නායකයෝ එහෙමනම් ඒ නායකයන් එක්ක අභියෝග හමුවේ ඉදිරි ගමනක් ගිහිල්ලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු කරනවායි කියන එක මතක් කරමින් සියලු දෙනාටම ජය වේවායි පතමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි Reporter Varanen Tora Apakshapati Vartakaranaya.